ආයුබෝවන් ඔබ රූපවාහිනී දිවාපුවත් සමග මම දිස්නා යමුනා කුමාරී මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍ය පාට දිවයිනේ සියලු පාසල් සාමාන්‍ය පරිදි අද සිට පසුගිය පැය 24 තුල ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 18,56,000 ඉක්මවයි කොළඹ වරාය නගරයේ පදික මන්තිරුව අද සිට ජනතාවට විරුද්ධයි දිවිනට පැමිණෙන විදේශ සංචාරකින්ගේ සංඛ්‍යාව ඉහළට දේශීය පුවත් දිවිනේ සියලු පාසල් සාමාන්‍ය පරිදි අද ආරම්භ කෙරුණා අදිර කිහිපයක් යටතේ පාසල්වල ළමුන් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත්තේ කොවිඩ් වසංගතය හේතුවෙන් අද පාසල්වලට දරුවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක තිබූ බවයි විදුහල්පතිවරුන් පවසන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සිසු සිසුවියන් පාසල්වලට පැමිණියා හරි කැමති ඉතින් අපි ඉස්කෝලේ එන්න හරි දුකෙන් හිටියේ ගෙදරලා කොටු වෙලා ඉස්කෝලේ එන්න තියෙති මම ඉස්කෝලේ එන්න කැමති ඉස්කෝලේ හැමදාම පටන් ගන්නකම් බලන් හිටි දැන් ඔන්ලයින් කරද්දි මේ පොඩ්ඩක් තේරුන්නේ නැහැ දැන් හොඳට ඉස්කෝලේ ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන් යාළුවෝත් හම්බෙන්න පුළුවන් එකට වැඩ කරගෙන යන්න පුළුවන් සෞඛ්‍ය රීතිත් අපි පිළිපදිනවා ඒක නිසා එහෙම බයකුත් නැහැ හොඳින් වැඩ කරගෙන යන්න පුළුවන් කියලා හිතනවා සියලුම සෞඛ්‍ය ආරක්ෂිත දේවල් පිළිපදිනවා නම් මම හිතනවා දරුවෝ ගුරුවරු අපි හැමෝම නිරෝගීමත්ව සතුටින් මේ क्रियात्मक දවසේ ඉඳන් පාසල්වල සියලුම දරුවන් කැඳවන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය නිර්දේශ ලැබිලා තිනවා. ඒතොර සියලුම දරුවන් එනකොට ඒ දරුවන්ට ආරක්ෂාව තියෙන්න ඕනේ. මේ වෙනකොට රට ඇතුළට ඔමික්‍රෝන් වැනි විනා ප්‍රභේද ලැබිලා තිනවා. ඒත් එක්ක දරුවන්ට ආරක්ෂාව අවශ්‍යයි. ඒ නිසා මේ රජය මේ ගැන කල්පනා කරලා මේ වෙන විට මේ එන්නත් කරන වැඩසටහන හොඳින් ක්‍රියාත්මක කරගෙන යනවා. මේ වැඩසටහන බොහොම හොඳයි. ඉස්කෝලේටම ඇවිල්ලා මේ බෙහෙත විද්‍යාවක මේ පාසලටම ඇවිල්ලා මේ එන්නත ලබා දීම ගැන අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන්න මම හිතන්නේ රජය ගත්ත හොඳ තීරණයක්. දැන් මේ සතියන්තේ පවා 40,000 ඉක්මෝලා එන්නත් ලබා දීලා තියෙන තුන්වන මාත්‍රාව දැන් වෙනදට වඩා යම් ප්‍රමාණයක් මේක ලබා ගැනීමට එනවා මේ යන ප්‍රවණතාවයේ ඉදිරියට ගෙන ගමින් හැකි ඉක්මනින් තුන්වන මාත්‍රාව ලබා ගන්න තේ අවුරුදු 12න් ඉහළ දරුවන්ට එන්නත ලබා දීමට අනික් අයට එන්නත ලබා දීමට වඩා කාලයක් ගත වුණා ඒ කාලය ගත කිරීමට හේතු වුණේ සමහර රටවල්වල මේ එන්නත ලබා දීම කරගෙන ගියත් ලංකාවේ ඒක දීම මේ දක්වා කල් ගියේ ප්‍රධාන වශයෙන් වෛද්‍ය විශේෂඥවරුන් මේ තියෙන දත්ත සමාලෝචනය කරමින් මේ දරුවන්ට මේ එන්නත ලබා දීම ආරක්ෂාදායිද නැද්ද කියන එක පිළිබඳව තිබුණු වාද විවාද කරමින් දත්ත විශ්ලේෂණය කරමින් කරන ලද ක්‍රියාවලියන් නිසා තමා මේ ආකාරයට අනික් වඩා කාලයක් ගත වුණේ. නමුත් අවසානයේදී මේ තීරණය දුන්නේ මේ එන්නත ලබා දීම හරහා බරපතල අතුරු ආබාධයක් එන්න තියෙන ඉඩ කඩ අවමයි කියන එක තහවුරු වුණ නිසා තමා මේ තීරණය ගත්තේ. විශේෂයෙන්ම දරුවන්ටත් දෙමාපියන්ගිනුත් ඉල්ලා සිටින්නේ නියමිත මාත්‍රාව නියමිත දිනේදී අප්‍රමාදව ලබා ගන්න දරුවන් මේ සඳහා යොමු කරන්න COVID-19 රෝගී වැළඳුණු 436 දෙනෙකු ඊයේ මෙරටින් හඳුනා ගනුණා. තවදුරටත් ප්‍රතිකාර ලැබෙන පිරිස 9471ක්. ඊයේ සුවේ ලැබූ සංඛ්‍යාව 141ක්. සුවේ ලැබූ සමස්ත පිරිස 560077ක්. ගත වූ පෙය 24 තුල ගෝලීය වශයෙන් කොරෝනා ආසාදිතයන් 18,56,000ක් වාර්තා වී ඇතැයි ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසනවා. මේගේ සංඛ්‍යාව 3,318ක්. මේ වන විට වැඩිම දෛනික ආසාදිතින් පිරිසක් වාර්තා වන්නේ ඇමරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ඉතාලියන රටවලින්. සෞඛ්‍ය පහසුකම් අවම වීම හා සේවාව කර්මණ වීම වැනි තත්ත්වයන් එම රටවල සිදුවිය හැකි බවයි ගෝලීය සෞඛ්‍ය පරිශුකයන් පවසන්නේ. මෙවන විට වැඩිම දෛනික ආසාදිතින් පිරිසක් වාර්තා වන්නේ ඇමරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ඉතාලියන රටවලින්. සෞඛ්‍ය පහසුකම් අවම වීම හා සේවාව අකර්මණ්‍ය වීම වැනි තත්ත්වයන් එම රටවල සිදුවිය හැකි බවයි ගෝලීය සෞඛ්‍ය පරිශුකයන් පවසන්නේ.
පුද්ගල මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකියි. මෙවන විට ගෝලීය සමස්ත මරණ සංඛ්‍යාව 30 කෝටි 78 ලක්ෂ 90 දහසක්ම වා තිබෙනවා. වැඩිම ආසාදිතන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. 3 ලක්ෂ 1ම වූ නව ආසාදිතන් සංඛ්‍යාවක් ඊයේ ඉරටින් වාර්තා වුණා. සමස්ත ආසාදිතන් සංඛ්‍යාව 6 කෝටි 12 ලක්ෂ 63 දහසක්. 8 ලක්ෂ 59 දහසකට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා. එනත් කරන ක්‍රියාවලිය ක්‍රියාත්මකයි. ජනගහනින් 62.5% සංඛ්‍යාවක් මෙවන විට එනත් කර තිබෙනවා. කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පිහිටි පදික මන්තිරව අද සිට ජනතාවට විවෘතයි. උදෑසන සිටම එම පරිසරයේ සුන්දරත්වයේ අත්විඳින්නට ජනතාව පැමිණෙන අයුරු දක්නට ලැබුණා. ඔබත් කොළඹ වරාය නගරය පරිශ්‍රයේ සුන්දරත්වයේ විඳින්නට කැමැත්තෙන් සිටි පුද්ගලයෙක්ද? එසේනම් ඔබටත් එම සුන්දරත්වය විඳ ගැනීමට අද සිට අවකාශය හිමි කර දී තිබෙනවා. වරාය නගර පරිශ්‍රයේ පිහිටා තිබෙන සැහැල්ලු යාත්‍රා තටාංගණයේ ඉදිරිපස ඇති ඇවිදීමේ මන්තිරුව අද සිට මහජනතාවට විවෘතයි. ඔබ මෙම පරිශ්‍රයට පැමිණෙන්නේ නම් ඔබ පැමිණිය යුත්තේ ජනාධිපති කාර්යාලය ඉදිරිපස පිහිටා තිබෙන තාවකාලික දොරටුවෙන්. එම දොරටුව පිහිටි ස්ථානයේ සිට නගර පරිශ්‍රයේ තිබෙන ආරුක්කු පාලම දක්වා ඔබට ඇවිදීමේ පහසුකම අද සිට හිමි කර දී තිබෙනවා. ඔබට විශේෂයෙන්ම කිව යුතුයි මෙම ඇවිදීමේ මන්තිරුව ඉතාමත් සුන්දර පරිසරයක නිර්මාණය කර දී තිබෙනවා. වරාය නගර පරිශ්‍රයේ කොටසක් මහජනතාව වෙනුවෙන් විවෘත කෙරුණු පළමු අවස්ථාවත් මේ ලෙසයි සැලකෙන්නේ. මේ වන විටත් වරාය නගර පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු සිදුවන බැවින් ඔබට ආරාධනා කරනවා පවතින COVID-19 වසංගතයෙන් බේරීම සඳහා සෞඛ්‍ය නීති වලට යටත්ව මෙම සුන්දර පරිසරය නරඹන්නට පැමිණෙන ලෙස. දිනපතා උදෑසන 9 සිට පස්වරු 6 දක්වා ඔබටත් මෙම සුන්දර පරිසරයේ අත්දැකීම් විඳගන්නට පැමිණිය හැකි. එසේනම් එම අත්දැකීම විඳගන්නා ලෙස ඔබට ආරාධනා කරන ගමන් සමු ගන්නවා මම සුරේෂී ගුණසේකර ජාතික රූපවාහිනිය වෙනුවෙන් කොළඹ වරාය නගර පරිශ්‍රයේ සිට. සංචාරක ආකර්ෂණින් යුතු ස්ථානවලට පැමිණෙන විදේශ සංචාරකයන්ගේ සංඛ්‍යාව මේවන විට ඉහළ ගොස් තිබෙනවා. සංචාරක මාර්ගෝපදේශකවරු පවසන්නේ මේ හේතුවෙන් තම ආර්ථිකය යළි සවිමත් වී ඇති බවයි. වසර කිහිපයකින් පසු එල්ල ප්‍රදේශයට යළි විදේශීය සංචාරකින් බහුලව පැමිණෙන බව හෝටල් හිමියන් පවසනවා. ඍජු හා වක්‍ර රැකියාවල නියුතු විශාල පිරිසකට මෙමගින් වාසියක් වී තිබෙනවා. සංචරණ සීමා ලිහිල් කිරීමත් සමග ගාලු කොටුව හා දකුණු පළාතට පැමිණෙන විදේශ සංචාරකින්ගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. සංචාරක ආකර්ෂණීය සහිත ස්ථාන කරා පැමිණි විදේශිකයින් දේශීය භාණ්ඩද මිලදී ගැනීමට හුරු වී සිටිනවා. කාබනික පොහොර භාවිත කොට සිය වගාව කළ ගොවීන් මේවන විට සාර්ථක අස්වැන්නක් ලබාගෙන තිබෙනවා. ඔවුන් පවසන්නේ කාබනික පොහොර භාවිතයෙන් වසු විසෙන්තර ආහාර ජනතාවට ලබා දීමට හැකි බවයි. හෝමාගම පොල්ලතුවිල යායේ වසන්ත කුමාර ගාල්ලගේ ගොවි මහතාගේ කාබනික වී වගාවයි මේ. ඔහු මෙම වගාව සිදු කර ඇත්තේ සම්පූර්ණයෙන්ම කාබනික පොහොර භාවිතයෙන්. වගාවට භාවිත කෙරෙන කාබනික පොහොර මල් වගාව සඳහාද භාවිත කරනවා. ඔහු ප්‍රකාශ කළේ කාබනික පොහොර භාවිතයෙන් වගාව සිදුකොට සාර්ථක අස්වැන්නක් ලබාගත නොහැකි බවට ඇතමුන් කරන ප්‍රකාශ අසත්‍ය බවයි. අද වෙනකොට මම දේශීය වී වර්ග තුනකුත් කෝකට පරීක්ෂා කර බැලීමටත් එක්ක කාබනික පොහොර වලට ඔරොත්තු දිනාද කියලා දෙමුම් වීජයක්කුත් පපුරලා තිනවා. ඒ ඔක්කොම අද වෙනකොට සාර්ථක ඵලදායක සපයමින් දිනා. අද මම කලුහිනේටි අස්සන්න නෙළුවා. පෙබරවාරි මුල වෙනකොට අනිත් අස්සන්න නෙලා ගැනීමට මට හැකි වුණා. උතුර උතුරුමැද නැගෙනහිර මධ්‍යම සහ ඌව යන පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිනිකොන දිශාවේ ස්ථානගතව පවතින පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය ඊට හේතුවයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තද වැසි බලාපොරොත්තු විය හැකි. රත්නපුර කලුතර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසි ඇතිවනවා.
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා විරලට ඔබෙන් වෙන බුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 පමණ දක්වා වැඩි වී හැකි බවයි කාලගුණ නිවේදනය දක්වන්නේ. එබැවින් බුදු ප්‍රදේශ ඉතා රළු වී හැකි අතර දීවර හා නාවික කටයුතුවලදී විමසලිමත්ව කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. අධික වර්ෂාව නිසා කන්තලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. එහි වාන් දොරටු හතරක් අඩිය බැගින් විවෘත කළ බව කන්තලේ පරිමාර්ග කාර්යාලය පවසනවා. මේ වන විට කන්තලේ ජලාශයේ ජලය අක්කර අඩි 1,07,000ක් පමණ පිරී පවතිනවා. පොල්කටු අඟුරු යොදා ගනිමින් ආහාර පිසිය හැකි කාර්යක්ෂමතාවයෙන් ඉහළ ලිපක් නිර්මාණය කිරීමට අඟුරු ප්‍රදේශයේ නව නිපැයුම්කරුවෙකු සමත් වේ තිබෙනවා. ඉවත දමන පොල්කටු අඟුරු සල්පයකින් ප්‍රබල කිනිදැල්ලක් ලබා ගැනීමට මෙමගින් හැකිවීම විශේෂත්වයක්. නව නිපැයුම්කරුවෙකු වන මිත්‍රපාල මහතා පවසන්නේ පොල්කටු අඟුරු වලින් ප්‍රබල ගිනිදැල් ලබා ගැනීම සඳහා පරිගණක සිසිලන විදුලි පංකාවක් යොදා ගැනීම බවයි. ඒ සඳහා වැය වන්නේ අඩු විදුලියක්. ලිප ඉතා ආරක්ෂිත බවයි ඔහු පවසන්නේ. නිර්මාණකරු නව නිර්මාණ රසක් හඳුන්වා දී ඇති පුද්ගලයෙකු වනවා. ගල්ල තෙල්ල දුර පුෂ්පාරාම විහාරස්ථානයේ හිමි නමක් ජීව වායුවෙන් ක්‍රියාත්මක කරන ලිපක් නිර්මාණය කර තිබෙනවා. බොහෝ කාලයක් තිස්සේ මෙම ලිප විහාරස්ථානයේ දානී කිසීම සඳහා භාවිත කරන බවයි විහාරාධිපති පූජ්‍ය වල්ලපොළ සරණජෝති හිමියන් පවසන්නේ. සමකී සෙවන නමින් සිව්මහල් පිළිකා ගිලන් මැදස්ථානයක් අගරදගුරු අතිඋතුම් මෙල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ මහරගම ප්‍රදේශයේදී ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 179ක් උඩවලව තනමල්විල මාර්ගය හරහා උග්ගොවි ගම්මානවලට වනාලින් ඇතුළු වීම නිරතුරුව සිදුවනවා. වනාලි තර්ජනීය වැළැක්වීමට වනජීවී අමාත්‍යාංශය සැලසුමක් ක්‍රියාත්මක කළා. ගොවි පවුල් දහසකට පමණ මෙමගින් සෙත සැලසෙනවා. අබස්ලාවේ උපාධිධාරීන්ට හා ඩිප්ලෝමාධාරීන්ට පත්වීම් ප්‍රදානය මොන්රාගල පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ පැවැතුණා. පළමු අධිරයටදී මොන්රාගල දිස්ත්‍රික්කයේ 983 දෙනෙකුට පත්වීම් ලබා දීමට පියවර ගැනුණා. ශෂීන්ද්‍ර රාජපක්ෂ, විජිත බේරුගොඩ යන රාජ්‍ය මාත්‍යවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කලුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 12ක පෙරපාසල් අලුත් වැඩියාවට රජය පියවර ගෙන තිබෙනවා. එක් පෙරපාසලකට හිමිවන මුදල රුපියල් ලක්ෂ 6ක්. එහි සමාරම්භ උත්සවයේ රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරුණා. පෙරපාසල් 162ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට නිමිතයි. වෙල්ලවය නගරයේ රන් භාණ්ඩ අලිවිසලකට ඇතුළු වූ පුද්ගලයෙක් එහි තිබූ රන් භාණ්ඩ තොගයක් සොරකම් කර පලා ගොස් තිබෙනවා. එහි වටිනාකම ආසන වශයෙන් රුපියල් ලක්ෂ 10ක් පමණ වන බවයි වෙළඳසැලේ හිමිකරු පවසන්නේ. සොරකම සිදු කළ පුද්ගලයා වෙළඳසැලට ඇතුළු වන ආකාරය යාබද ආවේක්ෂණ කැමරාවක සටහන්ව තිබුණා. පොලිස් විශේෂ කාර්ය බලකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරීවරිය ලෙස NTN කුමාරි මහත්මිය පත්ව තිබෙනවා. ඒ සමග තවත් නිලධාරීන් 8 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර තිබෙනවා. ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 50 දෙනෙකු හා කාන්තා පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයන් 2 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා ඉදිරිපත් වුණා. සංවර්ධන පුවත් කිහිපයක් දැන් හිගුරුගුඩ මැදිරිගිරි මාර්ගයේ මන්තිරු දෙකක් ලෙස සංවර්ධනය කෙරෙනවා. සමාරම්භක උත්සවයේ ඊයේ පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් ව්‍යාපෘති අදියර 3ක් යටතේ ක්‍රියාත්මකයි. පළමු අදියර යටතේ කිලෝමීටර 5ක් කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. සමස්ත ව්‍යාපෘතියට වැය කෙරෙන මුදල රුපියල් කෝටි 75ක්. හාලි ඇල දික්වැල්ල පට්ටිපොළ මාර්ගයේ කිලෝමීටර 2කමාරක දුර ප්‍රමාණයක් කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය ඊයේ ආරම්භ කෙරුණා. වැකිරණ මුදල රුපියල් කෝටි 1කමාරක්. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. කුරුණෑගල ඉබ්බාගමුව කෘෂි අපනයන කලාපේ ගම්මිරිස් ගම්මාන 3ක් පිහිටුවීමට ඊයේ පියවරගෙන තිබෙනවා. ඒ අංක 517 දෙහෙල් ගමුව, අංක 516 මුරුතව, අංක 419 දියාව යන ගම්මාන වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී UK සුමිත් උඩුකුඹුරු මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. මිහින්තලේ කුණුරාගම ගම්මානයේ පන්කර්මාන්තකරුවන්ට අවශ්‍ය උපකරණ කට්ටල ප්‍රදානය පසුගියදා සිදු කෙරුණා. රාජ්‍ය මාත්‍ය දුමින්ද දිසානායක මහතා එම කර්මාන්තකරුවන්ගේ ගැටළු සොයා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳව රාජ්‍ය මාත්‍ය ප්‍රසන්න රණවීර මහතා දැනුවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුවයි එම කර්මාන්තේ ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය උපකරණ කට්ටල සහ අවශ්‍ය පහසුකම් සලසා දී ඇත්තේ.
ශ්‍රීලංකාව සමග පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන සිම්බාබ්වේ කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා. දෙරට අතර තරගාවලියට තරග 3ක් ඇතුළත්. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ලබන 16 වෙනිදා දිවාරාත්‍රියේ තරගයක් ලෙස පැවැත්වෙනවා. අනෙක් තරග දෙක ලබන 18 සහ 21 වෙනි දින පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. සියලු තරග පල්ලෙකලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අද ශ්‍රී ලංකාවට පැමිණි ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ක්‍රෙග් එවින්. දෙරට අතර එක් දින තරගාවලියේ මෙරට නිල විකාශනයිතිය ජාතික රූපවාහිනිය සතොයි. ඒ සමගින් දිවා පුවත් නිමාවට පත්වනවා.